අද දවසේ අපි කතා කරන්න යනවා ඒ කැටගරීස් වලම නැත්තම් නිවසකට හෝ කුඩා ව්‍යාපාරික ස්ථානයකට එහෙම නැත්තම් ගබඩාවකට මේ කියන හැම එකකටම හරියනාකාරයකට කොහොමද අපි එලාම් ප්‍රොඩක්ට් එකක් නැත්තම් එලාම් යොදා ගන්න කියන එක තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතනවා දැන් කට්ටිය සහභාගී වෙලා ඇති කියලා තරින්දු අපි අද දවසේ වැඩසටහන පටන් ගමු නේද? ඒ වගේම මම පොඩි කෙටි හැඳින්වීමක් කරන්නම් මේ ස්ක්‍රීන් එකේ පෙන්වන දේ ගැන. ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපි හික්විෂන් කියන ප්‍රොඩක්ට් එක ගත්තාම එතෙන්දී ගොඩාක් කට්ටිය නැත්තම් අපි ගොඩක් ඔලුවට ගිහිල්ලා තියෙන දැනට බ්‍රෑන්ඩින් එකත් එක්ක නැත්තම් ඕගල්ලන් මගතොටේදී දකින බෝඩ්ස් එක්ක ගියාම දකින්නේ හික්විෂන් කියන්නේ කැමරාවක් විතරයි කියලා. ඒක එහෙම නෙමෙයි. ඉක්විෂන් කියන්නේ කැමරාවක් විතරක්ම නෙමෙයි එතනින් එහාට ගිය ටෝටල් සිකියුරිටි ප්‍රොඩක්ට් එකක් තමයි. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි ඉක්විෂන් කියන්නේ. ඉතින් අපි උදාහරණයකට ගත්තොත් කැමරා තියෙනවා. ඊට අමතරව වීඩියෝ ඩෝ ෆෝන් තියෙනවා. ඒ වගේම එලාම් සිස්ටම් තියෙනවා. ඒ වගේම ඒ ඔක්කොම එකට එකතු කරලා ඔයාගේ මොබයිල් එකෙන් එහෙම නැත්නම් ඔයාගේ ගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකට අපි හිතමු නැත්නම් මොනිටරේට ඒ සීල දෙයක්ම එකතු කරලා බලන්න පුළුවන් හැකියාව. සරලව කිව්වොත් එහෙම මම අපි හැමෝටම තීරුම් කරන විදිහට මම මේ කතා කරන්නේ. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම නැත්නම් මේ හැම දෙයක්ම ඊට අමතරව බැරිය ගේට්ස් වෙන්න පුළුවන් මේ හැම එකක්ම අපි සිකියුරිටි ප්‍රොඩක්ට්ස් ගණයට අයිති වෙන දේවල් තමයි අපි දවසේ කතා කරන්නේ. ඒ වගේම තමයි මේ හැම ප්‍රොඩක්ට් එකක්ම එකතු වෙච්ච බ්‍රෑන්ඩ් නේම් එක තමයි ඇත්තටම හික්විෂන් කියලා කියන්නේ. අපි අර හිතාගෙන හිටියේ හික්විෂන් කියන්නේ කැමරාවක් කියන එකට ඔබට ගිහිල්ලා දැන් සිකියුරිටි වලට නැත්තම් එතනින් එහාට ගිහිල්ලා ටෙක්නොලොජි එකත් එක්ක අප්ඩේට් වෙලා අපි අලුත් ප්‍රොඩක්ට්ස් ටිකක් ගෙනල්ලා තිනවා. මේක ඉතින් ලංකාවටත් ඒ වාසිය ලබා ගැනීම හැකියාව තියෙනවා. මොකද අපි අමාරුවෙන් එකතු කරගත්ත දේ නැත්තම් අපි ආරක්ෂා කරන්න ඕන දේ අපි කොහොමද ආරක්ෂා කරගන්නේ කියන මේ ප්‍රොඩක්ට්ස් වලින් ඕගොල්ලන්ට හරියන ප්‍රොඩක්ට් එක සමහරකට සමහර කට්ටියට කියන්න පුළුවන් මම කැමරා කැමති නැහැ මට එලාම් සිස්ටම් එකක් විතරක් ඇති. ඒ වගේ සමහර කට්ටියගේ මතයක් ඇති. නැත්තම් ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට ඒගොල්ලෝ යොදා ගන්න උපකරණේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරන්න. නැත්තම් ආරක්ෂාව තර කරලා ඔගලන් අමාරුවෙන් උපයාගත්ත දේ ඔගලන්ට ආරක්ෂා කරලා දෙන්න තමයි අපි බැඳිලා ඉන්නේ. නැත්තම් හික්විෂන් ආයතනය විසින් ඒ ප්‍රොඩක්ට්ස් ටික එළියට දාලා තියෙන්නේ. මම කතා කරා වගේ අපි අද දවසේ කතා කරා අපි ගිය සති දෙකකට ඉස්සෙල්ලා අපි කතා කරා හික්විෂන් කැමරා සම්බන්ධව. ඉතින් කැමරාවක් කොහොමද නිවසකට යොදාගන්නේ කොහොමද ඒක අපි තෝරගන්නේ කියන දේ අපි කතා කරා. ඒ සම්බන්ධව දැනුවත් වීමක් අවශ්‍ය නම් යන්න අපේ හික්විෂන් ශ්‍රී ලංකා ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් ඒ චැනල් එකට ගිහිල්ලා මේ සම්බන්ධ විතරක් නෙමෙයි අපි කරපු පහුගිය ට්‍රේනින්ග්ස් එක එක කැටගරීස් වලට තියෙන ඒක පාරිභෝගිකයන්ටත් නරඹන්න පුළුවන්. එහෙම නැත්නම් අලෙවි නියෝජිතයන්ට සහ තාක්ෂණීය නිලධාරීන්ටත් නරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඇල්මක් දක්වන සීලු දෙනාටම මේ චැනල් එක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. හික්විෂන් ශ්‍රී ලංකා ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි පහුගිය කාර්තුවේදී 2000 subscriber mark එක අපි pass කරා. දැන් අපි 3000 කියන තැනට ඇවිල්ලා තිනවා. ඒක ඇත්තටම විශේෂ කාරණාවක්. අපි ඒ අපිත් එක්ක එකතු වෙලා ඉන්න නැත්නම් subscribe කරපු සීලමු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි අද දවසේ මාතෘකාවට යමු වෙමු. එහෙමනොත් එහෙම අද දවසේ අපි කතා කරන්න යන්නේ එලාම් ප්‍රොඩක්ට්ස් ගැන. මෙතෙන්දී අපි මේ training module එක වෙනස් කරලා තිනවා. අවන්ත හැන්ඩල් කරන්නේ කස්ටමර් නැත්තම් පාරිභෝගිකයාගේ ඇහෙන් තමයි එයා දේවල් දැකලා එයා ප්‍රශ්න අහන්නේ. තරිඳු දකින්නේ තරිඳු තාක්ෂණය පැත්තෙන් නැත්තම් ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරලා දෙන්නේ පැත්තෙන්. එහෙම නැත්තම් ඕගලන්ට ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන තැනත්තාගේ රෝල් එක තමයි තරිඳු කරන්නේ. ඒ වගේම තමයි අවන්ත කරන්නේ කස්ටමර්ගේ නැත්තම් පාරිභෝගිකයාගේ රෝල් එක. මුලින්ම මම ස්තුති කරන්න ඕනේ තරිඳුට. මොකද මාක් දන්නවා මට ලාස්ට් ටයිම් තරින්දු ගොඩක් සපෝට් කරා මගේ ගෙදර CCTV එක ෆික්ස් කරන්න. ඉතින් මුලින්ම තරින්දුට තෑන්ක්ස් කරන්න ඕනේ සම්බන්ධයෙන්. ඒ වගේම තරින්දු මට ඇත්තටම තව ප්‍රශ්නයක් සහ මට තව උනන්දුවක් ඇති වුණා ඒ සම්බන්ධයෙන් මට ඔයාව දැනුවත් කරන්න ඕනේ. මොකද කියනවනම් මේ මට මේන් කන්සර්න් එකක් තියෙනවා. ඇත්තටම මට මම ඇත්තටම මගේ යාළුවෙක් ගෙදර ගියා. ඉතින් එයාගේ යාළුවෙක් ගෙදර එයා ගියාර ගෙදර ගිය පස්සම මට ඇඩේ පොඩ්ඩක් ආවා. ඉතින් එයා ඒ ඇතුලේ මෝෂන් ඩිටෙක්ෂන් කරන්න වෙනම සිස්ටම් එකක් හදලා තිබ්බා. සා මට ඒක පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ට් වුණා මේ මොකද්ද මේ කරලා තියෙන්නේ දෙ කියලා මේ දැනගන්න. ඉතින් ඒ වගේම තමයි මේ මට මගේ දැන් අපි කැමරා ගැහුවා. ඒ වගේම මගේ ගියේ ඇතුලේ තව මට සිකියුරිටි එක පොඩ්ඩක් අප් කරගන්න අවශ්‍යතාවයත් ඒ වෙලාවේ ඇති වුණා මට. ඉතින් මම යාළුවත් එක්ක පොඩ්ඩක් ඩිස්කස් කරා. ඉතින් ඒ වගේම මට තව දෙයක් ඕනේ මේ මගේ ගියේ ඇතුළට. ඇත්තට මට මේ කන්සර්න් එකක් තියෙනවා. මම ගියේ ඇතුළට ඇත්තටම මමගේ පෞද්ගලික හේතුව කියන්නේ පෞද්ගලික මම අකමැතියි මගේ ගියේ ඇතුළට කැමරාස් හයි කරන්න. ඉතින් ඒක නිසා මට අවශ්‍යයි ගියේ ගෙදර ඇතුලේ සිදුවෙන මෝෂන් මොනවාරි විදියකින් මට ඩිටෙක්ට් කරගන්න පුළුවන්ද කියන එක දැනගන්න සහ
මගේ ටෙරස් ඒරියා එකේ බැල්කනි ඒරියා එකේ සහ අතරම ඔයාලට පේනවා මගේ ගේ බලපුවාම අතරින්දු ගොඩක් තියෙන වින්ඩෝස් සහ ඕපන් ඒරියා එක තියෙන ඉතින් ඒවා බ්‍රේක් කළා කවුරු ඇතුළට එනවා නම් ඒ වගේ දෙයක් ඩිටෙක්ට් කරන්න පුළුවන්ද සහ මගේ බැල්කනි ඒරියා එකේ මොන හරි මෝෂන් එනවාද කියලා ඒ වගේ දේවල් දැනගන්න පුළුවන් සොලියුෂන් එකක් ඔයගොල්ලන් ගා මොන හරි තියෙනවද අනිවාර්යයෙන්ම අතර මම හිතන මුලින්ම කියන්නවා වගේ යාළුවා හොඳ සොලියුෂන් එකක් තමයි දාලා තියෙන්නේ ඉතින් ඒකෙදි වෙන්නේ අපි මේ හයි ගන්න අපි දැන් ඔයගේ සිස්ටම් එක ගත්තොත් හයි කරලා තියෙන කැමරා සිස්ටම් එක තියෙන සිකියුරිටි එක තවත් වැඩි කරනවා මොකද හේතු වශයෙන් කිව්වොත් එහෙම අපි එලම් සිස්ටම් එකක් ගත්තොත් මේකේ අපිට කොටස් ගණනාවක් තියෙනවා වැඩිපුර කතා කරන්න පුළුවන් ඉතින් කෙටියෙන් ගත්තොත් එහෙම ඔයාට පුළුවන් එක දොරවල් වලට ජනෙල් වලට ඉන්ඩිවිජුවල් සෙන්සර්ස් හයි කරන්න ඒවා හරියට මොන හරි හදිසියෙන් ඇරියොත් නැත්නම් බලින් කවර හේතු අපිට එලම් එකක් අරගන්න ඉතින් ඒ වගේම ඔයා කිව්වා වගේ ගොඩක් අය කැමති නැහැ සාරට වගේ කැමරාවක් හයි කරලා ඔකේ රෙකෝඩ් වෙනවා බලන්න නැත්නම් මොනවා හරි හදිසි දෙයක රෙකෝඩ් නැත්නම් ඔක අපි කියන ප්‍රයිවසි ප්‍රශ්නයක් කියලා ඒක කැමති නැහැ එහෙම බලන්න. ඉතින් ඒ වගේ වෙලාවට හැබැයි ඒ වගේම අපිට උමනාවක් තියෙනවා සාලේ එක්ක අපි නිදි වෙලාවට එහෙම නැත්නම් ගෙදර කරුන් නැති වෙලාවට සාලේ මොනවද වෙන්නේ කියන්නේ මොනවා හරි කෙනෙක් ඇවිද්දොත් අපි අනවසරෙන් කෙනෙක් ඇවිද්දොත් අපිට ටග් ගල් එලෙක්ට් එකක් කරනවා නම් අපි හරි කැමති. මොකද අපිට මේ දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් PIR sensors වගේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් මේ ඔක්කොම එකට එකතුල යන්නේ එලාම් සිස්ටම් එකට. අපි එහෙනම් බලමු සටක් වාගේ මේ දැන් අපි මේ කලින් කතා කරා මම හිතන අපි පුරුපුරු දැති මේ නිවස. ඉතින් මේකේ කොහොමද වාගේ රික්වයර්මන්ට් එක තියෙන්නේ? අතරම තනදු මට මේලි මම අර කිසල කිව්වා වගේ මගේ Windows මොන හරි එහෙම break කළ කවුරු ඉන්නවා නම් සහ විශේෂයෙන්ම මගේ terrace area එක detect කරගන්න concern එක තමයි තියෙන්නේ සහ ඔයාගේ පැත්තේ experience එක අනුව මට තව මොන හරි දෙන්න පුළුවන් solution එකක් ඔයාලඟ තියෙනවද ඔයාට ඔයා suggestion එකක් ඇතුළේ මට මොන හරි දෙන solution එකක් තියෙනවද ඔයාගේ අතින්ද? ඔව් අපි බලමු මේක මුලින්ම අපි මේක ගැන කතා කරොත් එහෙම ඔයාගේ දැන් මේ අපිට තියෙන photo එකේ තියෙන විදියට අපිට තියෙනවා door තියෙනවා windows තියෙනවා අපිට ඒකට ඒකට පුළුවන් door sensors and magnetic sensors කියලා තියෙනවා. ඉතින් මේක අපිට wire අදින්න ඕනේ නැහැ. නැත්නම් wire අදින්න වුණොත් එහෙම ප්‍රශ්නයක් දැන් high කරලා finish කරලා ඉවරයි ගෙදර ඉතින් අපිට පුළුවන් ප්‍රශ්න නැතු මේ වයර්ලස් සෙන්සර්ස් ඔක්කොම හයි කරන්න දොරවල් වලට ජනෙල් වලට. ඒ වගේම ටෙරස් ඒරියා එකට පොඩ්ඩක් අවුට්ඩෝ ඒරියා එකක් කෙලි එළිය තියෙන නිසා මේකට අපිට පුළුවන් අපි ඉස්සරහට අපි මොඩියුල් ගැන කතා කරමු මොන වගේද මේකට හොඳ භාවිත කරන්න පුළුවන් මොඩියුල් මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙදි අපිට PIR sensor එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් අපි අවුට්ඩෝ එකට හදපුවා අපි ඒකෙන් ඉස්සරහට කතා කරමු. නිවස ඇතුළ ගැන කතා කරොත් කොහොමද වන්ත ඔයාලට රිකමෙන්ඩ් එක තියෙන්නේ? අතරම තරදු මට ලිවිං ඒරියා එකටත් අතරම මට අවශ්‍යතාවයක් තියෙනවා සහ ස්පෙෂලි මගේ ගරාජ් එක. ඒ ගරාජ් ඒරියා එකෙත් ඕගොල්ලන්ට කාය කාපෝච් එකට එහෙම ඕගොල්ලන් එහෙම මොන වගේ ඩිවයිස් දෙන ඕගොල්ලන්ට කියන්නේ මගේ පැත්තෙන් මට ඇඩ්වාන්ටේජ් එකක් වෙන විදිහට ඕගොල්ලන් සපෝට් එකක් දෙන්න පුළුවන්ද කියන එකත් ඇත්තටම මට දැනගන්න අවශ්‍යතාවයක්. අපි එහෙනම් බලමු අපිට මොන මොන වගේ මොඩල්ද මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇත්තටම අපි රෙකමන්ඩ් කරොත් එහෙම මේ වින්ඩෝ වලට එහෙම නැත්නම් ඩෝස් වලට අපි කලින් කතා කරා වගේ මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි අපේ AXPO එලාම් පැනල් එක. ඉතින් මේක විශේෂයෙන්ම හොඳ එලාම් පැනල් එකක් සිකියුරිටි වැඩි ඒ වගේ විශේෂත්වයේ අපිට මේක මොඩල් දෙක තුනකින් ලබා ගන්න පුළුවන්. මොකද අපි වැළුවොත් එහෙම මේකෙදි බැටරි ලයිෆ් එක විශේෂයෙන් දැන් ඔයා දන්නවා අපි මේ පැනල් එක අපිට උපරිම යන්න පුළුවන් පැය 36ක් වෙනකම් බැටරි ලයිෆ් එක. ඉතින් පැය 36ක් වෙනකම් බැටරි ලයිෆ් එකක් ඔයා දන්නවා දවසකටත් වඩා වැඩි බෑකප් එකක් තියෙනවා. ඒතකොට හරිසේ පවර් කට් එකක් තිබ්බත් මේ තියෙන විශේෂ තත්ත්වෙත් එක්ක අපිට බය වෙන දෙයක් නැහැ. මේ දිගටම මේ මුළු දවසකටත් වඩා අපිට මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වැඩ කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ වයර්ලස් මැග්නටික් සෙන්සර් ඒ වගේම අපි පාවිච්චි කරන අපි කතා කරා ටෙරස් ඒරියාකට අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ට්‍රයිටෙක් ඩිටෙක්ටර්. මේක විශේෂ සෙන්සර් එකක් PIR සෙන්සර් එකක්ම තමයි විශේෂත්වය වෙන්නේ. මේකේ ඇතුළේ PIR සෙන්සර්ස් දෙකක් තියෙනවා. ඒ වගේම මයික්‍රෝවේව් සෙන්සර් එකකුත් තියෙනවා. ඉතින් මේකෙන් පුළුවන් අපිට අර දන්න PIR ටික අවුට්ඩෝ හයි කරා ප්‍රශ්න එනවා ටිකක් අවුවත් එක්ක ඒ වගේම ඔය විශේෂයෙන් මොනවා හරි ඒ වගේ රේඩියෝ ඇක්ටිව් මොනවා හරි නොත් ෆෝල් සිග්නල් එන්න පුළුවන්. හැබැයි අපි මේ වගේ ට්‍රයිටෙක් ඩිටෙක්ටර් එකක් අවුට්ඩෝ අපි වෙනම මේ ට්‍රයිටෙක් ඩිටෙක්ටර් එක හඳුන්වා දීලා තියෙනෙත් අපි පාවිච්චි කරන්නේත් ඒකයි. ඉතින් මේ හොඳම දේ තමයි මේ අපි අවුට්ඩෝ ඒරියා එකට ට්‍රයිටෙක් PIR සෙන්සර් එකක් පාවිච්චි කරන එක. ඒ වගේම වන්ත අපි ඇතුළ ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ඩෝ ඇන් වින්ඩෝ වලට අර වගේම අපිට පුළුවන් වයර්ලස් මැග්නටික් කන්ටැක්ට් පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම
කෝට් යාඩ් එකට ඒ වගේම කාපෝච් ඒරියා එකට අපිට පුළුවන් ඩුවල් ටෙක් අපි කලින් කතා කරේ ට්‍රයි ටෙක් එක මේ කතා කරන් ඩුවල් ටෙක් එක අපිට පුළුවන් ඩුවල් ටෙක් එක පාවිච්චි කරන් ඩුවල් ටෙක් එකේදී වෙන්නේ අපිට PR සෙන්සර්ස් ඇතුළේ ඉන්බිල් දෙකක් තියෙනවා ඉතින් දෙකකින් වෙන වෙනම එයා සෙන්ස් කරලා පෝල්ස් ඇලම් එක අඩු කරලා අපිට හොඳ අවුට්පුට් එකක් ලබා දෙනවා ඒ වගේම ලිවින් රූම් ඒරියා එකට අපිට පුළුවන් සාමාන්‍ය PIR සෙන්සර් එකක් පාවිච්චි කරන්න මේක තමයි මම හිතන්නේ අපිට මෙතෙන්දී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ සිස්ටම් එකකට ගන්න පුළුවන් හොඳ මොඩල් ටික මම හිතන්නේ ම ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති අපි මේ කතා කරපු එක ගැන මොකද හිතන්නේ ඕතන් අනිවාර්යෙන් අනිවාර්යෙන් අතර මට හිතන එක මට ගොඩක් සූටබල් වෙයි කියලා ඔව් ඒකම මේ අපි වන්ද පොඩ්ඩක් බලමු ඉස්සරහට දැන් මේ මේ මොඩල් ටික විශේෂයෙන් අපි රෙකමන්ඩ් කරොත් මේකේ පොඩි මේ දේවල් ටිකක් තියෙනවා හිතන්න ඉතින් විශේෂයෙන් තමයි එලාම් පැනල් එකක් ගන්නෙද්දී අවන්ත මේක විශේෂයෙන් බලන්න ඕන මේ සම්පූර්ණ වයර්ලස් කම්පෝනන්ට් කීයක් තියෙනවද ඒ කියන්නේ ආ හිතන්නකෝ ඔයාලගේ ගෙදර දොරවල් හයක් තියෙනවා තව ජනල් තියෙනවා 14ක් ඒතර ඔක්කොම අයිටම් 20යි තව PIR සෙන්සර්ස් එකක් දෙකක් එනවා එහෙම නැත්නම් PIR සෙන්සර් හතරක් එනවා ඒක ඔක්කොම ඔහම එකතු වෙලා අපිට එන ඒ ක්වොන්ටිටි එකෙන් තමයි අපි එලාම් පැනල් එකේ සෝන්ස් කීයක් එනවද එහෙම නැත්නම් අපි කී එක එකක්ද අපිට ඩිවයිසස් කීයක් අපි සෙන්සර්ස් කීයක් ගන්න පුළුවන් එකක්ද කියලා තීරණය කරනවා ඉතින් යනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන අපි එලාම් පැනල් එකක් තීරණය කරනවා ඉතින් ඒ වගේම තමයි අපි කතා කරන්න ඕන බෑකප් බැටරි එක ගැන බෑකප් බැටරි ගැන කිව්වොත් තමයි අපිට මේකේ රේන්ජ් දෙක තුනක් කරම කලින් කිව්වාගේ අපිට පුළුවන් පැය 12ක් තියෙන එක එහෙම නැත්නම් පැය 36ක් තියෙන එක එහෙම නැත්නම් අපිට පැය 20ක් වගේ තියෙන එකක් ඔය වගේ ටයිප්ස් තුනකට එනවා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව ඉතින් ඒ වගේම තමයි වන්ත ඔයා දන්නවා දැන් ගෙදර කරන්ට් නැති වෙලාවක දැන් අපි මේකට ගොඩක් වෙලාවට අපි ෆෝන් එකකට කනෙක්ට් කරගන්න පුළුවන් මේක ඉතින් ෆෝන් එකට කනෙක්ට් කරගන්න අපිට අනිවාර්යෙන් ඉන්ටර්නෙට් ඕන ඉතින් ඉන්ටර්නෙට් පරදී ඔයාලගේ ගෙදර තියෙන Wi-Fi එක ඩවුන් වුණා. ආ නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරලා තිබ්බොත් ඒක ඩවුන් වුණොත් ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් SIM එකක් දාලා දෙන්න. SIM එක කරා මේක කනෙක්ට් කරනවා. 3G 4G ඔක්කොම සපෝට් කරනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂත්වයේ එක SIM එකක් මොන හරි දෙයකද ඔයා හිතන්න දැන් අපි එක type එකක SIM එකක් දාලා ඒක fail වුණොත් මොන හරි නැහැ. ඒ වෙලාවට ඒක signal නැති වුණොත් මොන හරි හේතුවකට අපිට පුළුවන් තවත් SIM එකක් දාන්න. ඒතර බෑකප් දෙකක් තියෙනවා. ඉතින් එතකොට මේ දෙකෙන් එක අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඒ වගේම network එකකට backup එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපි අවන්ත වලගෙදට high කරන්න කැමරා ටිකක්. ඉතින් මේ කැමරා වලට මේක integrate කරන්න පුළුවන්. ඔයා හිතනවන්ත අපි ඉස්සරහර වගේ garden area එකකට high කරපු කැමරාව ඒ area එකට අපි sensor එකක් high කරලා PIR sensor එකක් high කරොත් අපිට පුළුවන් ඒ sensor එක trigger වුණාම ඒ කැමරාව video එක අපිට ගෙන්න ගන්න. එහෙම නැත්නම් ඒ කැමරාව කෙලින්ම open වෙන හදන්න phone එකේ. ඉතින් මේ වගේ හැම එකක්ම අපිට ඉන්ටර් කනෙක්ට් කරන්න පුළුවන් අපිට මේ එලාම් සිස්ටම් එක පාවිච්චි කරාම. ඔයාලට ෆියුචර් එක්ස්පැන්ෂන් අයිඩියා තියෙනවනේ. ඒ කියන්නේ තව හිතන්න මොනවා හරි ඇතුළට තව සෙන්සර් දෙක තුනක් ඕන වෙනවා. එහෙම නැත්නම් ඔයා තව ඉස්සරහට තව මොනවා හරි අලුතෙන් කෑල්ලක් හදනවා. ඒ වගේ සෙන්සර්ස් ඕන වෙනවා නම් අපිට පුළුවන් ඒ වගේ වෙලාවට ඒවට ප්‍රොවිෂන් එක තියලා අපිට මේ එලාම් පැනල් එකක් කරගන්න. ඉතින් ඒ වගේම තමයි power and network connectivity ගැන කතා කරොත් අපිට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ මොබයිල් එකට කනෙක්ට් කරන්න පුළුවන්. ඔය වෙන මැප් එකක් නැහැ. ඉතින් හරියම ලේසි අපි අර කැමරා වලට දාපු ඇප් එක දැම්මම ඒකටම මේක කනෙක්ට් කරන්න පුළුවන්. වෙන මැප් එකක් ඕන නැහැ. ඔයාට තනි ඇප් එක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. මම හිතන්නේ ඒ වගේම තවත් කැමති දෙයක් වෙයි අපිට මේකට කේබල් අදින්න ඕනෙම නැහැ. මේ සෙන්සර්ස් ඔක්කොම වයර්ලස් වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට එළහබේ එළාම් පැනල් එකට අපිට පවර් ඒ වගේම නෙට්වර්ක් කනෙක්ටිවිටි දෙන්න වෙනවා. ඉතින් එතෙන්ට විතරක් කේබල් එක අදින්න වෙනවා. ඒ හරින්න අනිත් ඔක්කොම සෙන්සර්ස් ගන්නවා වයර්ලස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. Right right. ඉතින් ඒක මම තමයි මේ තියෙන අපේ දැනට තියෙන ප්‍රොඩක්ට් ෆැමිලි එක ගැනම පොඩි ඔයාලට අදහසක් දෙන්නම්. ඉතින් අපේ තියෙනවා AX Pro එලාම් පැනල් කීපයක් තියෙන මොඩල් කීපයක්. ඒ වගේම ආමින් ටූල් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ආම් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අවන්ත දැන් ඔයා ගිය ඇතුළෙන් දිලවලා ඔයා එළියට ගියාම දැන් ගිය ඇතුළෙන් දෙද්දී අපිට එලාම් වදින්නේ නැහැ. ඒකට අපිට ඩිස්ආම් කරනවා. ඒ කියන්නේ එලාම් සිස්ටම් එක తాවකාලිකව වදින්නේ නැහැ. හැබැයි එලියට යද්දී ඔයාට ඕන වෙන ඔන් කරලා යන්න ගේම් එලියට යද්දී අපි ඊටම වැඩට යනවා එහෙම නැත්නම් මොනවා හරි අදුර ගමනක් යනවා ඒතර ඔයාට පුළුවන් මේ ආමින් ටූල් එකෙන් එක්ක කීපෑඩ් එකෙන් ආම් කරන්න එහෙම නැත්නම් කාඩ් එකක් ටච් කරලා ආම් කරන්න එහෙම නැත්නම් රිමෝට් එකක් තියෙනවා රිමෝට් එකෙන් ආම් කරන්න පුළුවන් ඔයා මේ එකක්වත් කැමති නැත්නම් ඔයාට පුළුවන් ෆෝන් ඇප් එකෙන් ආම් කරන්න ඒක ප්‍රශ්නකුත් නැහැ ඒ වගේම RF රිපීටර් එකක් තියෙනවා අපි හිතමු ආගේ ගෙදර ඒරියා එකට මේ අපේ තියෙන පැනල් එක මදින ලොකු ඒරියා එකක් නම් මේක සාමාන්‍ය මීටර 800ක් විතර ඕපන් ඒරියා එක කවර් වෙනවා ඒත් මදි වුණොත් ප්‍රශ්නයක් නැහැ අපිට තියෙනවා RF රිපීට් එකක් දාලා අපිට තව ඒරියා එක වැඩි කරගන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන් මේක අනිවාර්යයෙන්ම අපි දාන්න ඕන දෙයක් ඉන්ඩෝ අවුට්ඩෝ සවුන්ඩ් එකක් මොකද මේකේ හයියෙන් සද්දයක් ඇහුනොත් තමයි එන පරිම පයින් කෙනෙක් වුණා ටග් ගාලා කලබල වෙලා යන්න බලන්න මොකද සද්දයක් ඇහෙනකොට එයාලම කලබල වෙනු ඉන්නේ නැහැ මොකද සමහර අය එතකොට එන්න පුළුවන් නැත්නම් එනකොට හරි අහල පහල කට්ටි එන්න පුළුවන් නැගලු ලොකු සද්දයක් ඇති මොකද මම ගොඩක් සවුන්ඩ් එක වැඩි
बैटरी पवर सप्लाई मैग्नेटिक कॉन्टैक्ट पैनिक बटन का वैस पैनिक बटन हदीसियान कथाकर पैनिक बटन इलामा ग्रास ब्रेक इसका पैनल अब ग्लास ब्रेक थाइगर इतकोट मेक वैडरा फ्रीक्वेंस ग्लास सौंड डिटेक्ट मेकिंग इलामें मेक तब पावचरण मेक ఇవాగే మాపిట తీనా PIR క్యామ్ ఎగా మీకు విషయం చెప్తే కెమెరాకు పొడి కెమెరాకు మీకే ఇన్ బిల్ట్ వేలా ఏనా వాట మనారి PIR ఇకిన మోకరి మోషన్ ఎగక అవుత్ మీకే పొడి అప్రహతక వీడియో ఎగక ఎక్క వాట ఫోన్ ఎగట మెసేజ్ ఎగక ఏనా ఇవాగేమ తమై ఎన్వైరన్మెంట్ డిటెక్టర్ ఎగ తీనా ఇవాగేమ స్మోక్ డిటెక్టర్ ఎగ తీనా ఎన్వైరన్మెంట్ డిటెక్టర్ ఎగ మనారి వాట టెంపరేచర్ ఎక్క వచ్చరద ఇవాగే దేవల్ గెన కథా కరన్న బలన్న పులువా ఇవాగేమ స్మోక్ డిటెక్టర్ ఎగ వాట మనోహరి గిని గనిమక్ కున తీవగే దయక్ కున టగ్గాల కలిన్ టెక్ కర గన్న పులువ ఏ వగేమ అపడే తీనా అపర కలిన్ కతా గర వగే అవుట్డోర్ పావిచ్ కరన్న పులువ మ్యాగ్నెట్ సెన్సర్ ఏ వగేమ సర్టన్ PIR డిటెక్టర్ తీనా ఏ వగేమ ట్రైటెక్ డిటెక్టర్ తీనా అవుట్డోర్ పావిచ్ గాన్ విశేషయమ పావిచ్ కరన్న కియన్నే ట్రైటెక్ డిటెక్టర్ ఏ వగేమ అవంత హిక్ ప్రో కనెక్ట్ యాప్ ఎక తీనా ఇతిన్ అపడే ఏకత్ పావిచ్ కరన్న పులువ మొబైల్ ఎక ఏ వగేమ తనిన మడ తాదియక్ దనగన్నది දැන් මේ වගේ දෙයක් අපි මොනව හිතන්න මෝෂන් එකක් කරේ මොනවද එනකොට මම මට මොනවාරි ඇලර්ට් එකක් SMS එකක් කරේ මට ඒ මෝෂන් එක මට ගෙන්න ගන්න පුළුවන්ද සහ ඒ වගේම මට මේ වගේ ඇක්සෙසරිස් වල කොහොමද මේ බැටරි ලයිෆ් එක වගේ ඒ දේවල් මට සුට්ටක් දැනගන්න පුළුවන් වේද ආ හොඳ ප්‍රශ්නයක් විශේෂයෙන්ම එන ඇලර්ට්ස් ඔක්කොම ඔයාට මේ අර කැමරා සිස්ටම් එකේ එනවා වගේම ඔයාගේ ෆෝන් එකට එනවා මොබයිල් ඇප් එකට ඔයාට පුළුවන් බලන්න ඒ වගේම මෝෂන් එකක් આવුවත් ඔයාට බලන්න අවශ්‍ය නැහැ අපිට පුළුවන් ඒ ළඟම තියෙන කැමරාවක් වුණත් අපිට एक लिंक कर लगा पुलवा बैटरी लाइफ कथा करो मे डिवैस वाले अनिवार्य बैटरी बैटरी लाइफ तीयना खरदर विन मेके संपूर्ण बैटरी लाइफ तीयन ये विशेष बल बस बैटरी बस दिखाई मोबाइल ऐपना बैटरी लाइफ लोना बैटरी लोना बैटरी कैपासीटी मारे बैटरी बहन लंगना लंगना इलाम पैनल इंडिकेट करना बैटरी लो मे डिवैस बैटरी मारे पासुगमतीन सिग्नल स्ट्रेंथ तोट बला वायरलेस हिता कटिया दिखोल मेक वायरलेस सिग्नल मुखद सिग्नल को विशेष अभी मैं हेम डिवैस सिग्नल మొబైల్లలో పెన్నను ఆగి సిగ్నల్ స్ట్రెంత్ గాట పులం యాప్ ఎగే బలాగన కొచ్చర సిగ్నల్ స్ట్రెంత్ ఎక తీనవది కలి ఇతోట బై ఉన్న దేక్ నే సిగ్నల్ ఫుల్ తీనవన అపి ఏకే లెవెల్స్ టిక తీనవ లెవెల్ వల్ తీనవన ప్రశ్నక్ అతువ అపిట బాగిత కరన పులువ అపి ద మెచ్చల కథా కరపు సిస్టం ఎగే మం వాట బెనిఫిట్ టిక క్యూ అపిట మేకే తీనవ యాక్టివ్ రెస్పాన్స్ ఎగ అపి అర కథా కరగ మెల సౌండ్ ఎగ కై కన్న హయ్యం అపిట ఎలాం సౌండ్ ఎగ కన మొనాయి ప్రశ్న ఎగ దే వల దొరక్ అడు జనల అడు టగ్గాల ఇతిన్ ఏ వగేమ ఆడిబుల్ ఇలామ్ ఎగన సే వగేమ వాగే మొబైల్ ఎగన టగ్గాల ఎలక్ట్రిక్ ఎనవ ఏ వగేమ ఎస్ఎంఎస్ ఎక ఏమ నత కాల్ ఎగ గెన్న గన్న పుల కిసి ప్రశ్నక్ నత రైట్ రైట్ సూపర్ ఇతిన్ ఏ వగేమ తవ అడిషనల్ సెక్యూరిటీ విదియట గత్తొత్ ఏమ అపి హరి కలిన్ కథా కర వగే సీసీటీవీ ఎక లింక్ కరన్న పులువ మేక ఐ వగేమ మే అపి సామాన్య మేక రన్నింగ్ టైమ్ ఎగ వెడి కర గన్న పులువ මේ බැටරි බෑකප් එක එක මේ ඉන්බිල් බැටරියක් එනවා එහෙම නැත්නම් අපිට වෙනම බැටරි දාන මොඩල් මොඩල් එකක් තියෙන මේ මොඩල් එක පාවිච්චි කරලා අපිට ටික ලොකු බැටරියක් දාන්න පුළුවන් ඒ වගේම මේ ඇක්සෙසරිස් වලට අපි කතා කරා අවුරුද්දකට වැඩි කාලයක් ප්‍රශ්නයක් නැතුව බැටරි ලයිෆ් එක තියෙනවා අපිට ඉතින් අවුරුද්දකට වැඩි කාලයක් මේ ඇක්සෙසරිස් වල බැටරි ලයිෆ් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මේ ඉලාම් සිස්ටම් එක අපි විශේෂයෙන් දැනගන්න ඕන බෑකප් එක තමයි මොකද මොන හරි දෙයකදී ප්‍රශ්නයක් වුණොත් අපි මුළු ගෙදරම ආරක්ෂාව දීලා තියෙන අතරම ඉලාම් සිස්ටම් එකට අතරම බැලුවොත් එහෙම මොකද කෙනෙක් එන්න කලින් බලක ගන්නේ ඒ දේවල් දීලා තියෙන මේකට ඉතින් මේකෙදි තියෙන ඒ බෑකප් එක තමයි අපේ නෙට්වර්ක් එකේ ඔයාට එන සිග්නල් එකේ මත ඉලාම් එකට ෆෝන් එකට එවන ඇලර්ට් එක එවන්න පුළුවන් විදි ගණනාවක් අපි දාලා තියෙන. ඉතින් මේ එකක් නැති වුණත් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයා මෙතන තියෙනවා Wi-Fi එහෙම වගේම LAN එක 3G 4G
එවගේම අපි power redundancy ඒ කියන්නේ අපිට power ගියත් battery backup එක තියෙනවා ඒ වගේ විශේෂත්වය තමයි වන්ද හදිස තොයා ගෙදර power ගියත් ඔයාලා tag දාලා mobile එකට alert එකක් එනවා alarm system එකට power නැති වුණා කියලා. ඉතින් ඔයාලට එකක් පොඩ්ඩක් දැනගන්න පුළුවන් මොනවා හරි power එක cut කරන්න හදිසියෙන් බලුවොත් ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මේ හැම device එකම tamper-proof. ඒ කියන්නේ කවුරු හරි මේ device එකක් බලෙන් ගලවන්න හැදුවොත් අගලවට එලාම් එකක් යනවා ටෙම්පර්ඩ් කියලා. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ආ මේ ඩිවයිස් එක කවුරු හරි ගලවන්න try කරා කියලා. විශේෂයෙන් මේ එලාම් පැනල් එක ඒ වගේම හැම සෙන්සර් එකක්ම මේ ටෙම්පර් ප්‍රූෆ් එකට සපෝට් කරනවා. ඉතින් එතකොට ඔයාට ඒකනත් කරදර වෙන්න දෙන්නේ කවුරු හරි මේක කවර් කරයි ගලවයි කියලා. ඉතින් මම හිතන්නේ අපි මේ කතා කරපු සිස්ටම් එක ගැන ඔයාට හොඳ අයිඩියා එකක් යන්නේ කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම දරනවා අනිවාර්යෙන්ම. ඇත්තටම මට ඇත්තටම මේකටත් මට ඔයාලට පුළුවන් නම් මට කෝඩේෂන් දෙන්න ඇත්තටම මට ඒකටත් ඇත්තටම පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් යාලුවෝ ගෙදර ගියාට පස්සේ මම ගොඩක් ඉන්ට්‍රස්ට් වුණා මට ඔයා හම් වෙනකන් ඉතින් මම මේක අහන්න. ඒකම මට තව දෙයක් තියෙනවා තරින් දැනගන්න. ඇත්තටම ඔයා දන්නා මට ඇත්තටම පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා පොඩ්ඩක් අපි ගොඩක් කලවට සාලෙහිම ඉන්නකොට ඒකෙන් පොඩ්ඩක් ඩිටෙක්ට් කරන්න ඒගොල්ලන් මොනවද වෙන්නේ ඒ වගේ දේවල්. ඇත්තටම මට ඒකට ඇත්තටම වයර්ලස් සොලියුෂන් එකක් තමයි ඔයගෙන් ඕනේ. මම ඇත්තටම වයර්ඩ් ඩොට් එකට කැමති නෑ. මම මේකයි මේකත් වගේ හැව්වේ. මේ දෙයක් තියෙනවද කියලා ඉතින් ඔකට ඒකට ඔයාට අද සොලියුෂන් දෙන්න පුළුවන්ද? ඊළඟ දවසේ අපිට මේ ගැන ලොකු විස්තරයක් කතා කරන්න අපි සම්පූර්ණ මං හිතන්නේ අපි කතා කරමු. අපි එහෙනම් මේ එලාම් සිස්ටම් එකේ වැඩේ කරලා අපි යමු ඊළඟ සතියේ ඒ ගැන.